මහාචාර්ය ගීතානි බුලංකුලම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය. අපි අද මාධ්‍ය සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වෙන්නේ 2024 මැයි මාසේ 14 වෙනිදා ආර්ථික පරිවර්තනයේ නමින් කෙටුම්පත් කරපු ලියවිල්ල පිළිබඳව සාකච්ඡා කිරීමට. මේ ලියවිල්ලේ මූලික විදිහට බලපුවාම අපි න්‍යායාත්මක කතා කරන ආර්ථිකයට පොදු වෙච්ච අරමුණු කීපයක් තියෙනවා. ඒ තමයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සමග තිරසර සංවර්ධනය, සේවා නිවුක්තිය, උද්දමනය සහ බාහිර මිල ස්ථායිතාවය. එතකොට මේක ලෝකයේ දුප්පත් උනත් පොහොසත් උනත් දේශපාලන දර්ශනය කුමක් උනත් ලෝකයේ සෑම රටකම මූලික අපේක්ෂාව, අපි ඕකට කියන සාර්වාර්ථික අරමුණු, ඕනෑම බලයටපත් වෙන ආණ්ඩුවක් රජයක වගකීම තමයි මේ අරමුණු එක්ක ආර්ථික කටයුතු කළමනාකරණය කර ගැනීම. එතකොට මේ ආර්ථික පරිවර්තන පනත නමින් හඳුන්වන මේ පනතේ අරමුණු වෙලා තියෙන්නේ මේ කියන කාරණා හතරමයි. එතකොට මෙතන තියෙන මන් දකින කාරණය තමයි සුවිශේෂී පරිවර්තනය කියන්නේ මොකද්ද? ඕනෑම රටකට පොදු වෙච්ච සාර්ව ආර්ථික අරමුණු එක්ක ගමන් කරනකොට ඒක ඒ කාල වකවානුවල බලයටපත් වෙලා තියෙන රටක රජයක ආණ්ඩුවක වගකීම. අපි දන්නවා 1965 ඉඳන්ම ගත්තහම වගා සංග්‍රාමය, 1975-77 ධර්මිෂ්ට සමාජය, 1994 සාමය හා සමෘද්ධිය, ඒ වගේම 2019 සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙන් බංකොලොත් ආර්ථිකයක් අපිට ලැබුණා. එතකොට අපිට පේනවා හැම කාල වකවානුවකම දේශපාලන ක්‍රමවේදය තුළ රටක රාජ්‍ය පාලනයට මැදිහත් වෙනකොට යම් කිසි ප්‍රතිපත්ති සමුදායක් එක්ක තමයි රාජ්‍ය පාලනය හා සහ සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මේ පරිවර්තන පනත දිහා බැලුවාම ඒකේ මට දකින්න සුවිශේෂී කාරණාවක් ඇත්තටම නැහැ. අනිත් කාරණේ තමයි ආර්ථික වර්ධනය, සංවර්ධනය, සේවා නිවුක්තිය මේ කියන කාරණා වචන සමුදායක් විතරක් නම් ඒ පරිවර්තීය වෙනසට යන්නේ කොහොමද කියන කාරණය විශ්ලේෂකයෙක් විදිහට මල්ලඟ තියෙන ප්‍රශ්නයක්. මොකෝ දැන් මේකේ එක තැනක තියෙනවා, එක තැනක නෙමෙයි, මේ ආර්ථික කාරණා දිගින් දිගටම ලියවිලා තියෙනකොට අපි දන්නවා අපේ ආර්ථිකයේ දැන් බංකොලොත් ආර්ථිකයක් වීමට මුල් වෙච්ච එක කාරණයක් තමයි විදේශ ණය, එහෙම නැත්නම් ණය තිරසාර නොවීම. එතකොට අපි දන්නවා ජාතික නිෂ්පාදිතයෙන් GDP එකෙන් 100%-102% අපේ ණය ප්‍රමාණය, මේක 95% දක්වා පහළ මේට ගෙනීමට මේ ආර්ථික පරිවර්තන පන තුල තුන, එහෙමත් නැත්නම් කෙටුම්පත තුල සඳහන් වෙලා තියෙනවා. නමුත් මේ ක්‍රමවේදය මොකද්ද? අපිට වැදගත් වෙන්නේ ආර්ථික විශ්ලේෂකයෝ විදිහට යම් කිසි ධනාත්මක ගමනකට යනවනම් ඒ කටයුත්ත සඳහා ළඟාවන ක්‍රමවේදය කෙසේද කියන එක අපි පැහැදිලිව දැනගත යුතුයි. අනිත් පැත්තෙන් මේ සඳහා මේ වගේ කාරණා ගණනාවක් තියෙනවා. මේ ප්‍රධාන අරමුණු හතර සහ සම්බන්ධ වෙච්ච. එතකොට මේ කාරණාවල මා දකින දේ තමයි මේ වගේ ප්‍රායෝගික භාවයක් නැහැ. යම් කිසි ලියවිල්ලක් වචන සමුදායක් තුල සඳහන් වූ පමණින් එහි ප්‍රායෝගික, එහෙම නැත්නම් ක්‍රියාවට නැන්වීමේ ඇති හැකියාව අපිට හඳුනාගත නොහැකි නම් එවැනි පනතක්, එහෙම නැත්නම් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමේ අරමුණ මොකද්ද කියන කාරණේ තියෙනවා. අනිත් මේ කාරණේ මට තවත් අහවුරු කරන්න පුළුවන් කාරණයක් තමයි අපේ මෙතන තියෙනවා මේ බහුමාන දරිද්‍රතා අනුපාතයේ සම්බන්ධයෙන් කතා කරලා. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර වශයෙන් දරිද්‍රතාවය පිළිබඳව කතා කරද්දී භාවිතා කරන මිනුම් මේකක. එතකොට මේකේ මැනුම් කිරීමේදී ප්‍රධාන දර්ශක විදිහට අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජීවන තත්ත්වය කියන කාරණා සලකා බලනවා. දැන් මේ දරිද්‍රතාවය මේ පහළ නන්වා ගැනීමට සඳහන් කරලා තියෙනවා. හැබැයි අනුගමනය කරන ක්‍රමවේදය මොකද්ද? මේ පරිවර්තනයක් නම් පැහැදිලි වෙනස අපිට පේන්න ඕන. මොකද දැන් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉතිහාසය තුළ
දුගීභාවය නැතිකිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. විවිධ ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා. විවිධ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. හැබැයි අදත් අපි බැලුවාම ප්‍රදේශ වශයෙන් දරිද්‍රතාවය අපිට දකින්න තියෙනවා. වයස් ભેද අනුව අපිට දරිද්‍රතාවය දකින්න පුළුවන්. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම දරිද්‍රතාවයේ ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙවෙයි දරිද්‍රතාවයේ තීව්‍රතාවයේ ඉහළ මට්ටමක තියෙනවා. එහෙමනම් මෙතෙක් දරිද්‍රතාවය නැති කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් විවිධ පුජ්‍යලියෝ විවිධ ආයතන විවිධාකාරයෙන් ක්‍රියාත්මක කරලත් දරිද්‍රතාවයේ තීව්‍රතාවයේ ඉහළ මට්ටමක තියෙනවා නම් මේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ලියවිල්ලේ සඳහා දරිද්‍රතාවය පහළ මට්ටමකට ගෙනේනවා යන කියන කාරණය තහවුරු කරගත්තේ ගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය විශ්ලේෂකයෙක් විදිහට මා ළඟ තියෙන කාරණයක්. ඒක නිසා මෙවැනි කාරණා තමයි ඇත්තට මේ පරිවර්තන ආර්ථික පරිවර්තන කෙටුම්පත තුළ සඳහන් වෙලා තියෙන්නේ. ඒක නිසා මම සඳහන් කරන්න ඕන රටක සාර්ථකත්වය එහෙමත් නැත්නම් ආර්ථික දේශපාලන සහ සමාජීය ස්ථාවරත්වය වෙනුවෙන් පළමුවෙන්ම විශ්වාසභාවය කොන්ෆිඩන්ස් කියන එක තහවුරු කරගන්න ඕන. ඒ විශ්වාසවන්තභාවය තහවුරු කරගන්නට තියෙන පළවෙනි දේ තමයි දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීම. දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට නම් අපි දන්නවා ව්‍යවස්ථානුකූලව අදාළ මැතිවරණ පවත්වන්න ඕන. ඒ තුළ කොන්ෆිඩන්ස් කන්සෙප්ට් එහෙමත් නැත්නම් සංයුතීන් සහ සංගතභාවයන් තහවුරු කරගන්නට ඕන. ඒ තුළ තමයි හොඳ ආකාරයේ සංකල්ප බිහි වෙන්නේ, කන්සෙප්ට් ඩිවලප් වෙන්නේ. හොඳ කන්සෙප්ට් ඩිවලප් වෙන්න නම් අනිවාර්යයෙන්ම හොඳ නිර්මාණශීලී චරිත අවශ්‍යයි. ඒ චරිත හරහා තමයි ආයතන තිබුණාට පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ ආයතන සඳහා නිර්මාණශීලීව සාර්ථකව නායකත්වය දීමට හැකියාව ඇති වෙන්නේ. දැන් මේ පනත තුලින් ප්‍රධාන වශයෙන් ආයතන පහක් පිහිටු වීමට නිර්දේශ කරලා තියෙනවා. එතකොට මේ අලුතෙන් මේ ආයතන පහක් නිර්දේශ කරලා මේ ආයතන පහ පිහිටු වීම තුල බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව මට ගැටලුකාරී ස්වභාවයක් තියෙනවා. මොකද අපි දන්නවා ආයතන වලට පත් කරන්න මානව සම්පත අවශ්‍යයි. මේ මානව සම්පත කොයි ආකාරයෙන්ද හඳුනාගන්නේ? මොකද කෙටි කාලිනු අපි දන්නවා පුජ්‍යලයන් අලුතෙන් නිර්මාණය කරන්න බෑ. ඉන්න පුජ්‍යලයෝ තමයි අපිට ගන්න මේ තෝරා බේරා ගන්න වෙයි. එතකොට මේ තෝරා බේරා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා නායකත්වය ලබා දෙන්නේ කෙසේද කියන කාරණා බොහොම ගැටලු සහගතයි. ඒක නිසා මෙවැනි වකවානුවක සැබෑ චරිත හඳුනාගෙන මේ කටයුතු බොහොම විනෝදාත්මක ස්වභාවයක් තුළ අර capacity to enjoy කියන concept එක ඕන වැඩ කරන්න. එහෙම නැත්නම් මේක හරි මේ අසහනකාරී වාතාවරණය තුළ වඩා හොඳ දෙයක් ආර්ථිකයට රටට දායාද කරන්නට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒක නිසා මෙන්න මේ නිර්මාණශීලී චරිත හඳුනාගෙන ඒ ඔස්සේ යහපත් එහෙමත් නැත්නම් පරිවර්තී ආර්ථිකයක් කියන දේ තුළ අපි බලාපොරොත්තු වෙන මේ තිරසාර ආර්ථිකයක් සේවා නියුක්තිය ඉහළ මන්නාන්වාගමින් දරිද්‍රතාවය පහළ මට්ටමක තබා ගනිමින් අභ්‍යන්තර සහ මිල ස්ථායිතාවය හොඳ මට්ටමක පවත්වාගෙන යෑමින් ආර්ථික කටයුතු කළමනාකරණය කිරීමට අවශ්‍ය තෝතැන්න හැදීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය පළමු කොටම මේ භූමියේ ස්ථාපිත වීම අත්‍යවශ්‍යයි කියන කාරණය මේ වෙලාවේ මතක් කරන්නට කැමතියි.